සක්‍රිය බුදුරයන් වහන්සේගෙන් බණ අහලා සක්‍ර දෙවියන් සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ. තේරෙනවද? එතකොට දැන් දෙවිවරුත් සිල්වත්ව ඉන්නවා. අර ආදර්ශය නිසා. නමුත් යම් මොහතක නොනා මේ දෙවියන් මිනිස්සෙයින්ට අසාපේක්ෂව දෙවියනු දුසිල්වත්භාවයට පත් වුණොත් මාර්ගඵලලාභී නොවන දෙවියන්. මේ දෙවියනු දුසිල්වත්භාවයට පත් වුණොත් සක්‍රියට එතන පවතින්න බෑ. මොකද මේගොල්ලන්ගේ අකුසල් විපාක නිසා සක්‍රියට එතන පවතින්න බෑ. මොකද මේගොල්ලන්ගේ අකුසල් වලට විපාකයට සාපේක්ෂ පාලකෙක් තමයි අතන පහළ වෙන්නේ. එතකොට එක්කෝ සක්‍රිය එතන ඉඳන්ම නිවන් අවබෝධ කරගන්නවා නැත්නම් දිව්‍ය තලයෙන් අනාගාමී බ්‍රහ්මයෙක් වෙලා හරි එතනින් චුත වෙලා මේ අකුසලයට කැමති සක්‍රියක් තමයි ආයි මැද දෙන්න පහළ. බුදුන් වහන්සේ පහළ වෙලා බණ කියනකන් සක්‍රිය සෝවන් ඵලයට පත් වෙලා හිටියේ නෑනේ. දැන් මේ දෙවිවරුත් මෙතනින් අනිවාර්යයෙන්ම දුස්තිල භාවයට පත් වුණොත් ඒක සංස්කාරයන්ට අදාළව සෝවන් ඵලයට පත් වෙච්ච සක්‍රියට එතනින් සකස් වෙන්නේ නැහැ. එයාටත් මේ අනිත්‍ය සංඥා දැකලා මේ විනාශය දෙවියන් කරන දේවල් දැකලා එයා සෝවන් වෙලා ඉන්නේ. අනිත්‍ය සංඥා වැඩිලා එක්කෝ එයා නිවන් අවබෝධ කරගනි නැත්නම් එයා අනාගාමී බ්‍රහ්ම තලයකට යනවා. තේරෙනවද? ඒ වගේ කුසලයේ අකුසලයේට සාපේක්ෂව ඊට අදාළව ප්‍රතිඵලයන් තමයි සමාජෙ ලබන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස සමාජයේ දුසිල්වත් වෙනකොට ඊට ගැළපෙන පාලකෙක් තමයි බිහි වෙන්නේ. දෙතින්ට තමක් දුස්තිල භාවයට කැමති සත්ත්වෙක් කියන එන්න දුස්තිල භාවයට කැමති දැන් පින් කරපු අය ඉන්නවනේ දැන් මොන අපේ සමාජයේ ගත්තොත් එහෙම වැඩියෙන්ම වැරදි කරන්නේ කවුද? ලොකු ලොකු පින් තියෙන ඇත්තොනේ නේද? ඒතකොට පින වැඩිකමටම ඒගොල්ල දුස්සීල භාවයට යනවා. එහෙනම් පින වැඩි කෙනා කාමයන් ලැබෙනවා. එයාට සියලුම දේ සිව්පසේ ලැබෙනවා. එතනින් ගියාම පංචකාම සම්පත් ලැබෙනවා. ලබනකොට සීලය දුර්වල කරගෙන එයා විනාශකාරී භාවයට යනවා. එහෙනම් දෙදෙනි අනිවාර්යම පින් තියෙන ඇත්තෝ සැබෑ කල්යාණ මිත්‍රාශ්‍රයක් නැති වුණොත් දුකට වැටෙන තියෙන අවස්ථාව වෙයි. මොකද පින තියෙනවනේ. පින තියෙනවා. ඒ නිසා පිනට ලැබෙනවා සියල්ල ලැබෙනකොට එයාට ඒවා පාලනය කරගන්න බෑ. සිල්පද බිඳගෙන එයා තව තව දුර්වල භාවයට පත් වෙනවා. ඉතින් මේ වගේ වෙන දුස් තීර සක්‍රියක් આવොත් එහෙම ඉතින් ආයිමත් ඒ සක්‍රියට නිවන් අවබෝධ කරගන්න මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළම කමින් එන්නේ. ඒ වගේ නෝන සමාජයේ මේ විදිහට මේ තට්ටු මාරු ක්‍රමයට සාමයක් යුද්ධයක් යුද්ධයක් සාමයක් කියන විදිහේ මිනිස්යාගේ කුසල් අකුසල් සංස්කාර වලට අදාළව මේක ලෝකයේ ඇති වෙච්ච දාපටම් වෙනස්.